ආයිබෝන් ගෝ කට්ටියනම කොහොමද ඔක්කොමලා තින් හොඳින් ඇති කියලා හිතනවා වෙනද වගේම ඉතින් ඔයගොල්ලෝ බලන ඇති මෙච්චර කාලයක් මේ DJට මොකද වුනේ DJ Vlogs SL නාලිකාව අතුරුදහන් වුණාද බෝම්බයක්වත් ගැහුවද ඕම් බලලා ඉතින් මොකද දැනට මාසයකට වැඩි කාලයක් තිස්සේ මම වීඩියෝ කරේ නැහැ සමහරවිට මාසයකමාරක් දෙකක් වෙන්නත් පුළුවන් මට මතක නැරිටම ඉතින් ඇත්තම කිව්වොත් මගේ පෞද්ගලික හේතුන් මත පොඩ්ඩක් මම කියන්නේ කාර්ය බහුල වුණා මේ ගියේ මාසේ එකමාරේ ඉතින් මගේ වැඩ කටයුතු ටිකක් කරලා මගේ රැකියාව සම්බන්ධ වැඩ කටයුතු තිබ්බා ඉතින් ඒ දේවල් කරලා නැවතත් ඉතින් ඕගොල්ලෝ හම්බෙන්න ආවා මොකද කතා නොකර බැරි හේතු ප්‍රශ්න ගොඩක් තියෙනවනේ අපේ රටේ ඉතින් ඒ නිසා මේ DK Vlogs SL නාලිකාවට කට වහගෙන ඉන්නත් බෑ කාටවත් දෙසින් කට වහන්නත් බෑ ඉතින් ලොකු ප්‍රොඩක්ෂන් නැහැනේ මොකද අනිත් අයලට වගේ මෙහෙමයි දැන් මේ දවස්වල මට එන්න විදියක් නැහැ ඒ නිසා ඕගොල්ලෝ මේ වීඩියෝස් ටික කරගෙන යන්න කියලා ඉතින් එහෙම ලොකුවට සීන් දාගෙන මම කරන්නේත් නැහැ ඉතින් ඒ හින්දා මට එහෙම දෙයක් කරන්න බැරි වුණා සමා වෙන්න ඕනේ වීඩියෝ කරන්න බැරි වුණාට මොකද ඇත්තම කිව්වොත් මට බණින කට්ටියත් ඉන්නවා මට කැමති කට්ටිය ඉන්නවා මගේ වීඩියෝස් බලන කට්ටිය ඉන්නවා බලලත් බණින කට්ටිය ඉන්නවා يعني බණින්නම බලන ඇතින්ව ඉතින් ඒ හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ රයිට් ඉතින් හැමෝ සමහර විට නැති මේ බෑන් නැහින්දා අපි වෙනපින්ද DK Vlogs දැන් වීඩියෝස් දාන්න DK කතා කරන්නේ බය වෙලා කියලා හිතන වෙදී අනේ නෑ එහෙමනම් බය වෙලා නෙමෙයි මේ කියන්නේ අපේ ඔය අපේ සාධාරණ පොලිසිය තියෙනවා නේ අපේ රටේ ඒ සාධාරණ පොලිසියට ඒ වගේම ඔය රනිල් රාජපක්ෂ ඒ වගේම තව ඉන්න උගේ හිංචි අයියෝ ටික ඔය ඇක්කෝ මැක්කෝ බැක්කෝ ඔක්කොටම මේ කියන්නේ උඹලට බය නැන්නේ මේ වීඩියෝ කරේ නැත්තේ ඒක මගේ පෞද්ගලික හේතුවක් ඒ නිසායි මම වීඩියෝ කරේ නැත්තේ ඉතින් දැන් මගේ පෞද්ගලික හේතුන් ටික ඉවරුණා රයිට් ඉතින් ඉවර වෙලා දැන් මම නැවතත් කරලියට බහින්නයි මේ සූජානම ඉතින් ඔන්න මේ බහින්න කලින් කියන්න මේක ඇවිල්ලා මේ ඉන්ට්‍රඩියුස් එක මේ අද වැඩසටහන කියන්නේ අද මම පටන් ගන්නවා අද මම ඕගොල්ලන්ට මේ ලොකු ලොකු මාතෘකා මේ අර හැලී හැලී කියන්නේ නැහැ අද පොඩ්ඩක් මේ ඉන්ට්‍රඩියුස් එකක් දීලා මෙමය මම ආද එනවා මම ආද ඉදන් වීඩියෝස් නැවතත් කරනවා බලන් එකතු වෙන්න එකසු වෙන්න වෙනත වගේම කියලා යන්න තමයි මේ ආවේ ඒ අතරතුරනේ එකපාරටම ඒ විතරක්ම කියලා යන්න බෑනේ පොඩ්ඩක් ඉතින් ඉන්ට්‍රඩියුස් එක කියන්නේ රටේ වෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් ඉතින් දල වශයෙන් රෆ්ලි පොඩ්ඩක් කතා කරන්න හිතුවා ඉතින් ඇත්තරම මාසේකමාරක් තිස්සේ මට කතා කරන්න බැරි වුණේ මොනවද ඈ ඒ වගේම කතා කරන්න බැරි වෙලා සහ ඕගොල්ලොන්ට මූණ දුන්න ප්‍රශ්න මොනවද ගැටලු ගාරි තත්ත්වයන් මොනවද අපේ රටේ ආර්ථිකම වෙන්න පුළුවන් නීතිමය වෙන්න පුළුවන් මොනයක් මොන වගේ ප්‍රශ්නයක්වත් මන්නේ මොනවද කියලා පොඩක් කමෙන්ට් එකකින් පුළුවන් නම් දාගෙන ඵලයලර බයිනව වගේම මට ඉතින් ඇත්තම කියනවනේ බයිනව වගේම හොද කියන මිනිසුත් ඉන්නවා ඒ මිනිසුන්ට ගොඩක් ආදරේ ඉතින් මොකද මේ හැමෝටම ආදරේ ප්‍රශ්නයක් නැහැ ඔය ගැරවුම් අරවා මේවා හැමදේම මත තමයි අපි නැගිටින්න ඕනේ අපි යන්න ඕනේ මොකද මම මේ කරන්නේ හම්බ කරන්න නෙමෙයි ඉතින් මේ වෙනකම් සතපාවක්වත් හම්බ කරලත් නැහැ ඇත්තම කියනවා මොනිටයිස් එක හම්බ වුණා මට මොනිටයිස් හම්බෙලා රතියක්වත් කරන්න බැරුණා පොඩ්ඩක් මගේ කට අවුල්නේ කට හොඳ නැහැ මගේ ඒ නිසා ඉතින් මේ පොඩ්ඩක් මොනිටයිස් එක කෙලුණා මට නැවත ඉතින් අප්ලයි කරගන්න පුළුවන් ඉදිරියේදී ප්‍රශ්නයක් නැහැ මොනිටයිස් නැහැ කියලා මට ගැටලුවකුත් නැහැ මොනිටයිස් උඹ YouTube page කියන්නේ මොනිටයිස් ඕනනම් බලලා තියාගන්න ඉතින් මට මොනිටයිස් අවශ්‍ය නැහැ මගේ වීඩියෝ එක මිනිස්සු දකින්න නම් එච්චරයි මට සල්ලි එපා හරි එහෙනම් ඉතින් අපි කතා කරන්න ඕනේ මේ දවස්වල මේ මොනවද රටේ තියෙන ප්‍රශ්න පොඩක් හිතලා බලපල්ලා මම මේ දැන් පොඩ්ඩක් ඉතින් මගේ වැඩත් ඉවරලා මම පොඩ්ඩක් ෆෝන් එක අරන් හිට මෙහෙට බලනකොට මම දැක්කා මේ රනිල් වික්‍රමසිංහට රනිල් රාජපක්ෂ අපි බාප්පා උඹලගේ බාප්පා හිත හොඳ දොස්තර ඉතින් මිනිහා මේ අර මාධ්‍යවේදී කියන්නේ වෙන රටක විදේශීය මාධ්‍යවේදී සමග ඉන්ටර්විව් එකක් කරනවා රයිට් අර මාධ්‍යවේදී ඉතින් අපේ මෙහෙමයි එතනදී ඇත්තටම මාධ්‍යවේදියා උත්සාහ කරනවා මේ අපේ පාස්කු පහරේ සම්බන්ධව මෙතන මේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න අවශ්‍යයි මේ විදිහට කරන්න ඕනි කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ නම් ඒක කරන්න අවශ්‍ය නැහැ. එහෙම මොනවද? එහෙම මොනවද අවශ්‍ය නැහැ. අපි චෝදිතිය නෙමෙයි. අපි වැරදි කරලා නැහැ. ඕක ටෝක් කරනවා. මම කියන්නේ පොඩ්ඩයි කරේ. මම මේව ඉදිරියේදී කියන්නම් ඔයාලට. සංකීර්ණව, ඒ කියන්නේ අර සමස්තයක් වශයෙන් හොඳට දිග ඇරලා රෙද්ද ගලවලා කතා කරන්න වෙනද වගේ එන්නම් මම. ඉතින් එහෙම කරන්න කොහොම හරි ඉතින් වැඩේ කියන්නේ ඉතින් අර මාධ්‍යවේදියාගේ සීන් එකට අපේ රටේ ගොඩාක් අය රැවටිලා දැන්. මේ අපේ රටේ ප්‍රශ්න එනකොට මේ මම එදා ඉදන්ම කියන දේ තමයි අර කාලීන මාතෘකාවක් ගැනලා උන් උන්ගේ ප්‍රධාන ප්‍රශ්න රෙද්දස්ස ගහගෙන උන් එක හංගනවා.
ඉතින් ඒ දේ නැවතත් නැවතත් කරනකොට නැවතත් නැවතත් උඹලයකට රැවටෙනවා නම් ඇත්තටම උඹලට මෙච්චර කතා කරලා මේ අපේ කටවල් රිද්දගෙන මේ මේවා ඔබ බැරන්ඩි වෙනකන් කෑ ගහලා වැඩකුත් නෑ ඔය අර කිව්වත් වගේ. හරි ප්‍රශ්නයක් නෑ. කවදා හරි තිරුම් ගනීලාලින් උඹලා. ඉතින් වැඩක් නෑ නැත්තම් අර මොකද දැන් අර මේ මම මේ පහුගිය ටික දැක්කා ඔය රාජපක්ෂලා නාම රාජපක්ෂලා දැන් කර්ලීට ඒගෙන එනවා. කුමාරයෝ නේද? රට කාපු කුමාරයෝ. ඈ එතකොට අර කවුද පුත්තලම් බුරුවෙක් ඉන්නේ? කවුද සනත් නිශාන්ති කියන්නේ පඩත්තරයා? ඌත් මොනවද මොනවද කියනවාන් දැක්කා. මේමයි මේ උඹලා ඔක්කොටම කියන්නේ මම නැවතත් ආවා, නැවතත් උඹලා ග්‍රෙද්ද ගලවනවා, පුළුවන් දෙයක් තියෙනවා නම් කරපල්ලා. මේ කෙලින් ඩිරෙක්ට්ලි මූන්ට මොන මේ කියන්නේ? හරි පුළුවන් දෙයක් තියෙනවා නම් කරපල්ලා, ප්‍රශ්නයක් නැහැ. හරි පරිම මරන්නනේ පුළුවන් මරපල්ලා. ඉතින් කතා කරනවා ඉස්සරහට ඉදිරියට කතා කරනවා, උඹට මඩ ගහනවා, උඹට කරන්න පුළා හැම මගුලම් මං කරනවා මේ රට කණෙවුන්ට. පුළුවන් දෙයක් කරපල්ලා. මම කියන්න ආයේ මම නැවතත් වීඩියෝ කරනවා කියලා කියන්න. ඉතින් අපේ මිනිසුන්ට කියන්න තියෙන්නේ රැවටෙන්න එපා. හැමදාමත් කියනා වගේ ගොන් හරක් බවට පරිවර්තනය වෙන්නේ නැතුව පොඩ මොලේ තියෙන උදවිය වගේ හිතපල්ලා වැඩ කරපල්ලා. මොකද එහෙම වුණොත් අපිට කෙලවෙන්නේ නැහැ කවදාවත්. අපේ රමෙන්ට කෙලවෙන්නේ නැත්නේ, අපේ දරුවන්ට අනාගතේ කෙලවෙන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම මෙතන වීඩියෝ කරන්න තමයි මට්ට මදුරුදුවක් කියන්නේ. වගේම අහසත් අඳුරලා තියෙන්නේ මේ ඒ කියන්නේ ඩාක් එකනේ ඉන්නේ. වීඩියෝ කරන්න අමාරුයි. ඉතින් හෙට මම ඕගොල්ලොන්ට සවිස්තරාත්මක වීඩියෝ කරගන්නම් යම්කිසි මාතෘකාවක් එක්ක. ඉතින් අර රනිල්ගේ මාධ්‍ය සාකච්ඡාවට රැවටෙන්න එපා කියන හැදී මම. මොකද ඒවවිල්ල නාට්‍ය නාටක තිර නාටකෝවා. හරිද? ඕවට වැඩි රැවටෙන්න එපා. ඔය වගේ සුද්දෙක් ගනල්ලා ඔය කලින් පාරක් ඔය වගේ නාට්‍යයක් කරානේ. ඉතින් ඕගොල්ලොන්ට කියන්නේ ඒවට රැවටෙන්න එපා. ඒවල මුංගේ නාටක. ඉතින් එහෙනම් තව අපේ රටේ වෙච්ච ඔය තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න මම නැවතත් එන්නම් හෙට දවසේදී වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ ගාවට. ඉතින් ඇත්තම කියනවා නම් ප්‍රශ්න කියන්නේ මගේ රටේ ප්‍රශ්න වගේ. මගේ ප්‍රශ්න නැතුණා මට මගේ ෆෝන් එක පොඩ්ඩක් අවුලක් ගියා. ඊට පස්සේ වෙනම ෆෝන් එකට යන්න වුණා. ඒ වගේම ඒ ඩේටා තිබ්බා RAM එක ඔක්කොම ආපහු රිකව කරගෙන ඉතින් මාර්ගයක් ගාගෙන ගොඩක් වැඩේට බැස්ස වුණා කරලීට ආය පාර. ඉතින් මාසයක් වීඩියෝ දැම්මේ නැහැ කියලා හිතන්න එපා. DK Vlogs SL වැඩේ අතහැරලා කියලා. මේ මිනිස්සයා කවදාවත් වැඩේ අතාරින්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගනිල්ල. හරි සල්ලි බලාගෙන ගියම ගන්න පොරක් නෙමෙයි නේද? අදටත් මට සල්ලි හම්බෙන්නේ මොන්ටයිස් එකක් කෙලුණා. ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මේ වීඩියෝ එක මම පොඩ්ඩක් මේ හරින් නවත්තලා දාන්නම්. මොකද මම විශේෂයෙන් කියන්න ඕනේ සනත් නිසාන්ත, රනිල් වික්‍රමසිංහ, ඒ වගේම මේ දවස්වල පොඩ්ඩක් ෆේමස් වෙලා ඉන්න උඩට අවිලා ඉන්න උදවියට කියනවා මම නැවතත් කතා කරනවා, උඹලගේ රෙද්ද ගලවනවා කියන එක මතක් කරන්ඩ යාවේ. එහෙනම් හෙට දවස් වීඩියෝ එකක් අරගෙන නම් නැවතත් මාත් එක්ක එකතුලා හිටපු කට්ටිය එකතු වෙන්න පෙළ ගැහෙන්න වෙනම අරගලයක් නිර්මාණය කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න මේ රැවුල පාට කරාට. මම DK වෙනස් වෙලා නැහැ. රැවුල විතරයි පාට වෙනස් වුනේ. කොණ්ඩෙත් පාට වෙනස් වෙලා තියෙනවා. ඒව ඉදිරියේදී පෙන්වන්න. හරි. එහෙනම් ඔක්කොටම දෙයියන්ගේ පිටයි, රාවණ දෙයියන්ගේ පිටයි පරිස්සමෙන් හිටපල්ලා අර්බුදකාරී තත්ත්වයන් ගැන ප්‍රශ්න ගැන කතා කරමු. මම නැවතත් උඹල ගාවට එනවා. උඹලත් එක්ක කතා කරන්න, සාකච්ඡා කරන්න. මේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් යුක්තියක් ඉෂ්ට කරගන්න රටේ පවතින අර්බුදකාරී තත්ත්වයන් ගැන වැටළු ගැන කතා කරන්න. මම දැක්ක මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බා එක් පුද්ගලෙක් මෙහෙමයි, ඔයත් කතා කරන්නේ සාමාන්‍යයි කතා කරන්නේ යමනේ, ඔයා මොනවද මේ කතා කරන්නේ කියලා. ඇත්තම ගෝ සාමාන්‍ය YouTube channel එක කතා කරන තමයි කතා කරන්නේ. හැබැයි මම කතා කරන type එක පොඩ්ඩක් වෙනස්. කතා කරන මාතෘකාව වෙනස්, කතා කරන ශෛලිය වෙනස්. ඒක පොඩ්ඩක් ඔළුවෙන් කල්පනා කරලා බලපල්ලා මම දාන වීඩියෝ. රයිට්. එහෙනම් ඔකොටම ජයවා කිව්වා. රැබෝ වීගෙන ඉන්නේ. එහෙනම් ගෙවලුට යන්න ඕනේ. වැඩ දිනවා තව. හෙට එන්න වීඩියෝ කරගන්න. ජය වේවා. අපෝ DK.